හිතවත් මිතුනි ඕනෑම සංවර්ධිත රටක ඒරටම ආවේනික වෙච්ච දියුණු කලාවක් සාහිත්‍යයක් තිබෙනවා ඒ රටේ ජනතාවට මඟ පෙන්වන කලාකාරයෝ සිටිනවා අපේ රටෙත් ගුණදාස කපුගේලා ධර්මසිරි බණ්ඩාරනායකලා කේමදාස ලෙමනි ශ්‍රේෂ්ඨ කලාකාරෝ හිටියා හැබැයි අද වෙනකොට දවසින් දවස තමන්ගේ බඩවියත වෙනුවෙන් තමන්ගේ ඕනෑම දෙයක් විකුණන තුට්ටු දෙකේ කාලකන්ණි කලාකාරෝ පිරිසක් බිහි වෙමින් තිබෙනවා මේ ප්‍රතිපලයක් විදිහට සමාජයට මග පෙන්වන පෙරමග කලාකරුවන් වෙනුවට සමාජය නන්නත්තර කරන සමාජය විනාශ කරන කාලකණ්ණි පිරිසක් බවට අද අප රටේ කලාකාරයෝ පත් වෙමින් තිබෙනවා මිට්ටෝරුනි කේ සුජී වගේ දෙබෙනි බබාගේ නැත්නම් දුවගේ තාත්තා තමයි සුනෙත් කැලුම් කියලා කියන්නේ මිට්ටෝරුනි මේ පුද්ගලයා සහ නිෂිනි තෙන්නකෝන් මීට දින කිහිපයකට පෙර විවාහ වුණා හැබැයි චාමිනි නිසාදි තෙන්නකෝන් සහ සුනෙත් කළුන්ගේ එකතු වීම සුදුරිච්ච විදිහ තමයි අද අපි ඔබට ඉදිරි කරන්නට යන්නේ. රූපවාහිනී සංස්ථාවේ හිටියා දේවප්‍රිය අබේසිංහ කියලා නම්බර් එකේ කුපාඩිය. මේ වෙනකොට 65ක් 70ක් විතර පැනලා තියෙන 60 පැනලා හොටබිම ඇනිච්ච මේ නාකි මනමාලයා ගින් රූපවාහිනී සංස්ථාවේ බෙහෙරුනේ බොහොම කලාතුරකින් ගෑණී. සාමාන්‍ය සමහර ගෑනු කැමැත්තෙන් ගියා සමහර ගෑනු මේ පුද්ගලයා බලෙන් ඇදගෙන ගියා. මිට්ටෝරුනි හැබැයි මේ පුද්ගලයාට පින් සිද්ධ වෙන්න අද වෙනකොට සමහර ගෑනු ඉහළ මැතිම තුරුංගේ තුරුල්ලේ ඉන්නවා මොහුගේ වැඩ කටයුතු වලට පින් සිද්ධ වෙන්න. කෙසේ වෙතත් දේවප්‍රිය අබේසිංහ කියන මේ නාකි මලමාලයාට චාම්මිකා නිසාදි තෙන්නකෝන් කියන පට්ටම පට්ට කළු කෙට්ටු කෙල්ලෙක් හම් වුණා. මේ කෙල්ලගෙන දැඩි ආසාවක් දක්වන දේවප්‍රිය අබේසිංහ තමන් රූපවාහිනී සංස්ථාවෙන් හොරකම් කරපු සල්ලි වලින් පත්තර මුල්ලේ තට්ටු තුනේ ගයක් හදලා කාර් එකක් අරන් දීලා තමන්ගේ ස්පෙයා වීල් එක විදිහට තියාගන්නවා. එහෙම නැත්නම් හොරගෑනි විදිහට අවුරුදු 11ක් තිස්සේ තියාගත්තා. ඉතින් මෙහෙම තියාගෙන ඉන්න ගමන් දේවප්‍රිය අබේසිංහට ආස වෙනවා මේ කණු කෙල්ල සුදු කරන්න. ඒ සඳහා තමයි මොහු යන්නේ කේ සුජී වගාවට. කේ සුජී වගාවට ගිහිල්ලා එක ඉන්ජෙක්ෂන් එකක් 270,000 ගානේ ඉන්ජෙක්ෂන් පහක් ගහනවා. ගහලා නිෂිනි තෙන්නකෝන් අද හඳුන්වන නිෂිනි තෙන්නකෝන් එහෙම නැත්නම් චාමිකා නිෂාදි තෙන්නකෝන් සුදු කෙල්ලෙක් කරගන්න. මිතුරුනි දේවප්‍රිය අවේසිංහ කියන පුද්ගලයා දැඩි ලෙස මේ උත්තේජක පාවිච්චි කරන පුද්ගලෙක් විශේෂම ලිංගික සංසර්ගයේ සඳහා. මේ වගේම මොකද තවත් විනෝදාංශයක් තියෙනවා කාම සූත්‍රයේ තියෙන එක එක ඇංගල් වලට සෙක්ස් කරනව බලන් ඉන්නේ. ඉතින් මේ සඳහා ලයිව් සෙක්ස් ෂෝ එකක් කරගන්න මොහු සුනෙත් කළුන්ට ආරාධනා කරනවා තමන්ගේ ගෙදරට එන්න. ඉන් පස්සේ චාමිකා නිෂාදි තෙන්නකෝන් සුනිත් කැලුම් සමග සංසර්ගයේ යෙදෙනවා මේ දේවප්‍රිය අබේසිංහ කියන නාකි මනමාලයා සතුටු කරන්න. මිට්ටෝරුනි මෙන්න මේ අතරතුරේදී කේ සුජී වගේ එකවකට හැප්ටිපු සැමියා එහෙම නැත්නම් අර පුංචි දුවගේ තාත්තා සුනිත් කැලුම් අවසානයේදී චාමිකා නිෂාදි තෙන්නකෝන් උස්සගෙන පැනලා යනවා. හැබැයි මේ ගෑණි යන්නේ අර දේවප්‍රිය අබේසිංහ කියන නාකි මනමාලයා හදලා දුන්නු තට්ටු තුනේ ගියත් ඒ වගේම වාහනේත් අරගෙන මිට්ටෝරුනි මේ අතරතුරේ කේ සුජී වගේ මුළු ජීවිතෙම අවුල් වෙනවා විශේෂම සුනෙත් කැලුම් අවසානයේදී කේ සුජී වගේ බියුටි සැලුනකටත් ඇවිල්ලා ඇයට මරණ තර්ජනය කරනවා අවසානයේදී මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නට බැරිවුණු ඇය සිද්ධ වෙනවා තමන්ගේ පුංචි දියණිය මේ ලෝකෙ ඉපදුණු හැම කෙනෙකුටම අධ්‍යාපනය කියන එක මූලික අයිතිය හැබැයි ඒක පවායේ දරුවට අහිමි වෙන අවුරුදු එකමාරක් පමණ මේ සුනෙත් කැලුම්ගේ තර්ජන නිසා අන්න එහි ප්‍රතිපලයක් විදියට තමයි අජිත් මුතුකුමාරන්ට මේ කේ සුජීව හමු වෙන්නේ මිතුරුනි මෙන්න මේ වගේ බල්ලෝ තොකන වැඩ නැත්නම් මේ වගේ තිරසම් වැඩ කරන කාලකන්ණි පිරිසක් තමයි අපේ සමාජයේ ඉහළ ස්තරවල ඉන්නේ ඉතින් මිතුරුනි දේවප්‍රිය අබේසිංහලා සුනෙත් කැනුල්ලවෙනි තක්කඩීන්ට මේ රටේ කුණු කූඩේ උරුම කරලා දීලා පාරදුෂ්‍යභාවයෙන් යුත් සමාජය බිහිකර ගැනීමට අපි කටයුතු කරමු මිතුරුනි අර්ගලෙන්තර ජයග්‍රහණ උපරිසිපත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට ජය